මොනරාගල බුදුරුවකල මහාවිද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සසිවාරයේ වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. මංගල සසිවාරයේ පැවැත්වුණේ ජනාධිපති කාර්යාලයේදී. ජනාධිපතිවරයා පසුගියදා මොනරාගල බුදුරුවකල මහාවිද්‍යාලයට පැමිණි අවස්ථාවේ එම සිසුන්ට කළ ආරාධනාවකට අනුවයි මෙලෙස ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සසිවාරය ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාකාරයේදී පැවැත්වුණේ. මෙම විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ නියෝජනය කරන සභිකයන් 96 දෙනෙකු පමණ ශිෂ්‍ය පාර්ලිමේන්තුව සඳහා එක්වසෙනවා. සාධකපත් ප්‍රධානය ජනාධිපති ලේකම් සමන් ඒකනායක, පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදිරයන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටි පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඓතිහාසික සහ පෞරාණික පසුබිම මෙහිදී ජනාධිපතිවරයා සිසුන්ට පැහැදිලි කර දුන්නා. මේ ගොඩනැගිල්ල හැදුවේ මේ විවස්ථාදායක සභාවට. ආසියාවේ තියෙන පැරණිම විවස්ථාදායකය ලංකාවේ තියෙනවා. ආසියාවේ බ්‍රිතාන්‍ය ජපන් හමුදායක සටන් කළ පසුබැස්ස අවස්ථාවේදී හුඟක් රටවල් බ්‍රිතාන්‍ය පිළිගන්න කැමති වුණේ නැහැ. DB ජයතිලක මැතිතුමයි DS සේනනායක මැතිතුමා කිව්වා, මෙහාට එන්න අපේ ප්‍රශ්නයක් නැහැ, අපි මේ යුද්ධෙට සම්පූර්ණ සහයෝගය බ්‍රිතාන්‍යටයි සෝවියට් දේශයටයි ඇමරිකාවට දෙනවා. ඒක කොන්දේසියක්. යුද්ධෙන් පස්සේ අපිට නිදහස දෙන්න. DS සේනනායක මැතිතුමා යෞත ශාස්ත්‍රියන් එක කතා කරයන් පස්සේ කිව්වා, හොඳම දිනේ 1948 ෆෙබ්‍රුවරි 4 වෙනිදා කියලා. ඉන්දියාවට දෙන්න ගිහින් මොකක්ද වුනේ? ඉන්දියාව දෙකට බෙදුණා අගෝස්තු මාසේ. ජනවාරි මාසේ දුන්නා බුරුමෙට, දැන් ඒක අවුල් වෙලා තියෙන්නේ. ලංකාව කොහොම හරි අරගෙන තාමත් ඒකීය භාවය ආරක්ෂා කරලා යනවා.